ලෝකෙ භයානකම පොත. ඔයාලා දන්නවද ලෝකෙ භයානකම පොත ගැන? අද අපි කියන්නේ ලෝකෙ තියෙන භයානකම පොත ගැන. ලෝකෙ භයානකම පොත ඇතුලේ තියෙන ප්‍රධානම පොතක් තමයි නොබෙල් ත්‍යාගලාපී මාරි කියුරිගේ නෝට්බුක් එක. එයාගේ පොත විතරක්ම නෙමෙයි, භාවිත කළ ඇඳුම් පැළඳුම්, ගෙදර සෑම දෙයක්ම භයානකයි. මොකද මාරි වැඩ කළේ විකිරණශීලී ද්‍රව්‍යත් එක්ක. ඒ වගේන් එච්චර දෙයක් වෙන්න පුළුවන් කියලා ඒව ගැන පරීක්ෂණ කර ඇති ඇය දැනන් හිටියේ නෑ. ඉතින් ඒක හින්දා මෙයා ප්ලූටෝනියම් තෝරියම් කැලි සාක්කුවේ දාගෙන හිටියා. මාරිගේ නෝට්ස් තවමත් පරිස්සමට තියලා තියෙනවා. ඒව කියවන්න ඕන නම් වෙනමම කාමරයක් තියෙනවා, වෙනමම ඇඳුමක් තියෙනවා. මොකද නිකම්ම කියවන්න ගියොත් එළියට එන්න වෙන්නේ ජීවිත කාලෙන් යම් කාලයක් නැති කරගෙන. මේ විකිරණශීලී ද්‍රව්‍ය හින්දා මාරි අවුරුදු 66 දී මැරෙනවා. ඒ වගේම එයාගේ අසල් වාසියොත් මැරුණි පිළිකාවලි. නොබෙල් ත්‍යාග තුනක්, පිළිකාවට ගොදුරු ජීවිත දෙකක්, මවක් සහ දියණියක්. මාරි කියුරිස්සේ වැඩිමහල් දියණිය අයිරින් සමග 1925. නොබෙල් ත්‍යාගය මත සියානසක පෙතර ඕ පවුලක් වෙති. ඔවුන් තරමට ඒ දිනුවෝ වෙන නොවෙති. මාරිස්සේ සැමියා පියරිස් සමගින් 1903 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගනිමින් ඒ ගෝලීය ගෞරවයේ පළමුකොට කියුරි නම අතර පළඳා තිබුණා. එන්පසු මාරි නැවතත් 1911 දී රසායන විද්‍යාව සඳහා ඔ නොබෙල් ත්‍යාගය දිනා ගන්නවා. ඒ අනුව නොබෙල් ත්‍යාගය දින ප්‍රථම කාන්තාව වී සිටි මාරි ඒ දෙවරක් දින එකම කාන්තාව බවට පත් වුණා. ඒ නොනවත අද දවනතුරු එකිනෙකට වෙනස් වූ විද්‍යා ශාස්ත්‍රයන් දෙකක් උදෙසා නොබෙල් ත්‍යාගය දින එකම පුද්ගලයා බවට පත් වූ ඇය අදටත් සවිස්සස්ව තිබෙනවා. අහම්බෙන් සහ වෙටක සිතඟව අහිතකර ඕත් මරණීය ඕත් විකිරණ මත දීකෙන් දෙකටම සිය දහස් වාරයක් නිරවරණය වීමෙන් හටගත් නිෂ්කල්ප්‍ය නීරක් තියෙන ඒ රුධිරගත පිළිකාව. එයින් පීඩා විදී ඇය 66 වෙනි වියේදී අභප්‍රාප්ත වුණා. අදටත් ඇය අතින් අල්ව කරකැව දොරගුළු මත ඇලියෝ සටහන් පොත තුල මුළුතැන්ගේ ආම්පන්න තුල පමණක් නොව ඇයගේ මලසිරුරින් පවා ඒ මරණීය විකිරණ වැස්සෙන බැවින් ඒ අදටත් පැරිසියෙහි උත්තම පැරිසියානුවන් පමණක් සදාකාලී නිදන පෙන්තියෝන්හි සුසානාගාරයේහි අංගලික කනකම් ඊයම් ක්ලේබරයක බහා නිතන් කර තිබෙනවා. ඉන් ඇතුළුව ඈ ඇතරදි සියල්ලන් මේළඟ සේවස් 15 පුරාවටම අවම වශයෙන් වර්ෂ 3400ක් ලැබනතුරු විකිරණ උදාහරණු ඇති. ඇගේ දේහය තැම්පත් කළ පෙට්ටිය සදා ඇත්තේ අඟල් 4000ක් ගණකම් ඊයම් වලින්. තව වරුදු 2500 3000ක්වත් යනකල් ඇයගේ ඇටකටු වලින් විකුරණ නිකුත් වෙනවා කියලා තමයි වාර්තා. මාගේ ආදර පෙර සැමියා උත් ලෝතිනු ගෞරවයේ සංගයා උත් පියරේ කිවුරු වෙස්තිබර දිනක මනෝලෝකයක සැරිසරමි පැරිස වීදියක් කරා පියමණින් සිටියදී අශ්ව කරත්තයක ගැටි එහි රෝදයටම යට වී හිස් කබල සොනු විසුනුව ජන්මාන්තරගත වුණා. ඒ නොවන්නට හොද විකිරණමය උරුම කර දුන් පිළිකාවට ගොදුරුවම මිය යන්නට සිය දෛවය ලියවා හොන්නකි. ඔහුද පැන්තියෝන්හි ගෞරවය ලබමින් මාරි අස්තලින් ඊට පහලින් නිදන් වුණා. පියරේ සහ මාරි දිනාගත් නොබෙල් ත්‍යාග සංඛ්‍යාව තුනකි. කියුරින් නොබෙල් පිපාසය ඉන් සංසිඳුනේද නැත. ඔවුන්ගේ වැඩිමහලු දියණිය ඕ අයිරින් දෙමල්ලන්ගේ අඩිපාරේමේ යපින් රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයේ සිය සැමියා ඕ ෆ්‍රෙඩ්රික් ජොලියට් සමගින් වර්ෂ 1935 දී සිය කෘතිම විකිරණශීලීතාව සම්බන්ධ වූ සොයාගැනීම් උදෙසා දිනාගත්තා. ඇයද ඉන් උදා කර දුන් ලියුකේමියාමය පිළිකාවකින් පීඩා විඳ 58 වසරක් ආයු වළඳා 1956 දී මියගිය අතර ඒක දවසරක පසු ෆ්‍රෙඩ්රික් ඕග්‍රේ අක්‍රොත් ප්‍රදාහයකින් පෙළී මරණයතේ රුධිර වමනියකට බොහෝ දුක් විඳ නෙතු පියාගත්තා. මාරිගේ දෙවනි දියණිය ඊයු විද්‍යාවෙන් නැත් වී සාහිත්‍යයෙන් නැඹුරුණා. නොබෙල් ත්‍යාග නොලැබූ ඇය ආයුෂ දිනාගත්තා. වසර 102ක් ආයු වළඳූ ඇය නිව්යෝක්හි සමකාමී නිවහනක ජීවිතයෙන් නිවී ගිය වේඩාබර සෛනියකදී අවසන් සසම් හැලන්නටද. නමුත් කීරු පවුලේ නොබෙල් මේ සිහිබටනේ ඉන් අවසන් නොකරමින් ඒගේ ප්‍රියතර සැමියා හෙන්රි රිචඩ්සන් වර්ෂ 1965 දී නොබෙල් සාමසයාගේ දිනාගත්තා. ඒ අනුව කීරු පවුලේ මුල් සමාජිකයන් 6න් 5 දෙනෙකුම නොබෙල් ත්‍යාගලාභී වුණා. ඔවුන් ලද මුළු නොබෙල් ත්‍යාග කරන 6 එක්සත් ජාතීන් පිළිගත් රාජ්‍ය අතරින් 116ක් එකදු නොබෙල් ත්‍යාගයක් හෝ දිනා නැත. අසල් වෙස ඉන්දියාව නොබෙල් දොළොස්සක් දිනා ඇත. පකිස්තානය හා බංගලාදේශයද දෙකක් දිනා ඇති බව ඔබ දැනගත යුතුයි. ඉතියෝපියාව, ගානාව, කෙන්‍යාව පමණක් නොව අසර්බයිජානයද එකක් හෝ දිනා ඇත. ඉතින් ලොව භයානකම පොත අතරට මාරි කියුරිගේ නෝට්බුක් එක සඳහන් වෙනවා. ඉතින් මේක කියවන්න යන අයත් ඉන්නවා. හැබැයි ඒක කියවන්න යනව නම් ඇත්තෙන්ම මරණය අතේ තියාගෙන මරණය උරුම කරගෙන යනව වගේ ගමනක්. මොකද මෙය කියවන්න සුවිශේෂී ස්ථානයක් සුවිශේෂී ඇඳුම් වගේම තියෙනවා. ඒ නිකම්ම කියවුවොත් අනිවාර්යෙන්ම ජීවිතයේ ආයු කාලයෙන් භාගයකටත් අඩු
काले तमय जीवत मुखद मे विकिरण श्रीली द्रव्य एतरम मरणीय ए पिले बदव ऐ वैडिय तेके मक्सद करपु नेतनी सातमय ओन के पौले हेमोम इतमत केटी काले कायु वेलदु किसे वेत मारी क्यूरी एतुलु ओगे पौले अय विद्यावट महंगु सेवयक कला ओ नोबेल त्याग दिनागत्ता ए वितरक नेमे नोबेल त्याग दिनागत्ता ए वितरक नेमे विद्यावट महंगु सोयागेनी ब्रसक्म दायावत कला किसे वेत ओन के मे मरणीय पोतगेन न मेवनेट हेमोम द නමුත් අතට තේ කෙවන්න උත්සාහ දරන පිරිස් බොහෝයි. ඉතින් අද අපි කියුවේ ලෝකයේ තියෙන භයානකම පොත පිළිබඳව. ඉතින් මේ පිළිබඳව මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකට ලයික් ගත්තා නම් ඔයාලගේ වටිනා අදහසක් පහතින් කමෙන්ටුවක් එක් කරන්නත් අමතක කරන්න එපා. දෙකටම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමගින්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.